මට ඕන වෙලා ඔව් තිබුණේ අර මේ විපාක කොමිනිකස් දෙන්න බලාගෙන ඉන්න හේතු කන්දරාවේ තියෙන ශක්තිය අඩු කරන්න හරි ඒවා හරි නැති කරන්න හරි ඒකට තමයි ඒකට තමයි ඒකට ක්‍රම කිහිපයක්ම තියෙන එකක් තමයි ඔබ මේ සියලු ලෝසතුන් කෙරෙහි මෙච්චිතෙන් යුක්තව වාසය කරා තථාගතයන් වහන්සේ සංකාසන කියලා සූත්‍රයක පෙන්වා දෙනවා මහණ මේ සංසාර ගමන තුල මේ අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් සැරිසරන්නා වූ මේ සත්‍ය විසින් මේ සිදු කරගත්තා වූ මේ අකුසල විපාකයන්හි කර්ම විපාකයන්හි ආදීන වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා භවෙන් භවයට. එතකොට ඒ කර්ම විපාක වලට මුහුණ දෙන සත්‍යයට ඒ කර්ම විපාකයන්ගෙන් නිදහස් වෙන්නට ක්‍රමවේදයක් තියෙනවා. කොමක්ද යත් මේ සියලු අකුසලයන් සිද්ධ වෙන්නේ කාමාවචර අකුසල සිත්වලින්. සියලුම පව් ඇතුළත් වෙන්නේ කාමාවචර අකුසල සිත් කියන කොටසට. සියලුම අකුසල. එතකොට මේ සියලුම අකුසල් කාමාවචර අකුසල සිත් වලින් නම් සිද්ධ වෙන්නේ. එහෙනම් ඒ කාමාවචර අකුසල සිත්වල බලය මැඩලන්න පුළුවන්. රූපාවචර කුසල මේ මේ කාමාවචර කුසල සිත්වලට නෙමෙයි. මොකද කාමාවචර කුසල සිත් සහ කාමාවචර අකුසල සිත් කියන දෙකම කාමාවචර තලයේදී විපාක දෙන්නේ. එහෙනම් යම්කිසි කෙනෙක් කාමාවචර තලයේ ඉපදුනොත් එයාට කාමාවචර කුසල විපාක වගේම කාමාවචර අකුසල විපාක වලටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එහෙම වුණොත් එහෙම පෙර සංසාරේ ඒ අනවබෝධයෙන් අවිජ්ජාන් තෘෂ්ණාවෙන් සකස් වෙච්ච කර්මල විපාක අනිවාර්යෙන් ඒ කාමාවචර තලයේදී විපාක දෙනවාමයි මිනිසෙක් වුණත් දෙවියෙක් වුණත්. එහෙනම් කොහොමද මේ ව්‍යසනෙන් ගැලවෙන්නේ? මහාන මහත්ගත වූ රූපාවචර කුසල චිත්තේම වඩව. මොකද අවමෝෂයෙන් උන්වහන්සේ අපට පෙන්වා දෙන අච්චර සංඝා අසුරක් ගහන තරම්වත් වෙලාවක් සිය ලෝසතුන් කෙරෙහි මිච්ඡිත පතුරුවන් මේ ලෝක සත්‍ය දුක් විඳින ආකාරයෙන් නුවණින් දකින්න ඒ ලෝක සත්‍ය කෙරෙහි මිච්ඡිත උපදවන්න කියන්නේ මිතුරෙක් වෙන්න මිතුරෙක් වෙන්න. දැන් අපි හැමතිස්සෙම ලෝක සත්‍යගේ සතුරෙක් වෙලා ජීවත් වෙන උදාහරණයක් ගත්තොත් එහෙම සර්පෙක් එනවා ඔබේ මිදුලට. දැන් මේ සර්පයා දැක්කොත් එහෙම ඔබට පේන්නේ සර්පයා සතුරෙක් වශයෙන්. සතුරා මේ සර්පයාට ඔබව පේන්නේ සතුරෙක් වශයෙන්. අන්න මෛත්‍රිය නේ. ඒසම කෝ වෙන්නේ. සර්පයා දුටු සැනින් ඔබ සර්පයාට පහර දෙන්න යනවා. මම කියන්නේ මේ සාමාන්‍ය සිද්ධ වෙන දේ. එතකොට මොකද වෙන්නේ? සර්පයාත් ඊට ප්‍රතිවිරුද්ධ ප්‍රහාරයක් එල්ල කරනවා. දැන් මෙහෙම වුණේ ඇයි? ඒ සතුන් කෙරෙහි මෛත්‍රිය නැති නිසා. එහෙනම් සියලු ලෝ සතුන් කෙරෙහි මාතා යතහනියම් පුත්තං ආයුසයක පුත්ත මනුරා කේවම්පි සබ්බ භූතේසු මාන සම්භාවය අපරිමාණ. ඒක අම්මා කෙනෙක් එක දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ දරුවව කොච්චර ආදරෙන් කරුණාවෙන් රැක බලා ගන්නවා දේවගේ සිය ලෝසතුන් කෙරෙහි මෛත්‍රිය පතුරවන්න පුළුවන් නම් ඒ මෛත්‍රී චිත්තයෙන් යුක්තව හිතන්න පුළුවන් නම් කතා කරන්න පුළුවන් නම් කටයුතු කරන්න පුළුවන් නම් සිය ලෝසතුන්ට මිත්‍රයෙක් වෙන්න පුළුවන් නම් අන්න එතන තියෙනවා මෙච්චිත. ඒ සිත මහග්ගතයි මහානිසංසයි. මහග්ගතෝ මහානිසංසෝ රූපාචර කුසල චිත්තේ. ඔන්නේ කුසල චිත්තේ මෙලොව වශයෙන් වැඩුණා නම් එහෙනම් මොකද වෙන්නේ? ඒ කුසල චිත්තේ ਦਿੱත්ත ධම්ම වේදෙන විපාක කොටාසයක් තියෙනවා. ඒ ਦਿੱත්ත ධම්ම වේදෙන විපාක කොටාසෙ මොකද කරන්නේ? අන්නර මතු වෙන්න තියෙන සේරම කාමාවචර අකුසල විපාකෙන් යටපත් කරනවා. ලෙඩ රෝග වෙන්න පුළුවන්, කාදර බාධක සතුරු කරදර යන ආදී වශයෙන් ඒ මතු වෙන සේරම ඒවා මතු වෙලාවත් ඒව මතු වෙලා බල ගැන්වෙන්න දෙන්නේ නැහැ. වැඩෙන්න දෙන්නේ නැතුව යටපත් කළා දාන උපස්තම්භක කර්මයක් වශයෙන් අරූපාවචර කුසල චිත්තෙන් නැගෙන කුසල බලේ. ඒ නිසා පුළුවන් තරම් මෙසිත පතුරවාගෙන ජීවත් වෙන්න. එතකොට අතීත කර්ම විපාක නොදී යටපත් වෙලා යනවා. ඒක ක්‍රමයක්. දෙවෙනි එක සබ්බපාපසා කරන දස අකුසලින් වලකින් කිසිදු සත්වයට හිංසාව පීඩාවක් කරන්න එපා. ප්‍රාණඝාතයෙන් සහ මුලින් වලකින් පුරා කූඹියකන් නසන්න එපා. කිසිම සත්වයකට හිංසාව පීඩාවක් කරන්න එපා. කිසිම අනුන්ගේ දෙයක් හොරකම් කරන්න එපා. කිසිම ආකාරකින් කාමීත්‍යාචාරයක් යෙදෙන්න එපා. කිසිම ආකාරකින් බොරු කියන්න එපා. කේලම් කියන්න එපා. පරස වචන යෙදෙන්න එපා. පරස වචන කියන්න එපා. සම්ප්‍රප්ලාප යෙදෙන්න එපා. අභිජ්ජාවෙන් යුක්ත වාසය කරන්න එපා. කියන්නේ දැඩි ලෝභයෙන් යුක්ත වාසය කරන්න බෑ කි තරම් දන් දෙන්න.
ව්‍යාපාදින් යුක්තව කටයුතු කරන්න පැහැකි තරම් මෙත් සිත වඩන ලෝකයක්. ඊළඟ මිත්‍යා දෘෂ්ටියෙන් වෙන් වෙන්න සම්මා දෘෂ්ටියට පත් වෙන දැන් ධර්මය අහලා ගමන් කරන ශ්‍රාවක පින්වතෙක් නිසා සම්මා දෘෂ්ටියෙන් යුක්තයි. එතකොට මෙන්න මේ ආකාරයෙන් දස කුසලෙන් වලකිනකොට සබ්බපාපසා කරනවා. මනෝ දුෂ්චරිතෙන් වලකිනවා, වචී දුෂ්චරිතෙන් වලකිනවා, කාය දුෂ්චරිතෙන් වලකිනවා. එතකොට මොකද වෙන්නේ? සබ්බපාපසා කරනවා. ඊළඟ කුසල සෝපසම්පදා කුසලය වර්ධනය කරන්න ඕන. කොහොමද කුසලය වර්ධනය කරනවා කියන අවිද්‍යා තෘෂ්ණා නසනවා. අවිද්‍යා තෘෂ්ණා නසනකොට මොකද වෙන්නේ? කුසලය වැඩින්න පටන් ගන්න. ඊළඟ සචිත්ත පරියෝ දපන රාග දේශ මොහ දුර්ලමින් ආස්වාදය දුක වශයෙන් දකිමින් ආසාවන් ආශ්‍රවයන් නසමින් චිත්ත සන්තානය දමනය කරන්න ඕන. සචිත්ත පරියෝ දපන ඒ තමයි බුද්ධාන ශාසනා. එයයි බුදුරජාණන් වහන්සේගේ ආඥා ශාසනය. ඒ නිසා මොකෝ ඉන්නේ ඔන්න ඔය ආකාරයෙන් කටයුතු කරනකොට ධම්මෝහවේ රක්කති ධම්මචාරී ධර්මී හැසිරෙන ධර්ම විසින් ආරක්ෂා කරන්න පටන් ගන්නවා. ඔහොම හැසිරෙනකොට මොකද වෙන්නේ? සමානතර අනන්තර කියන කාරණා ප්‍රත්‍යක් ක්‍රියාත්මක වෙන්න ගන්නවා. අනන්තරය දැන් ධර්මීය ධර්මයෙන් යුක්තයි දැහැමි. ඒ නිසා මොකෝ වෙන්නේ? අතීත විපාක නුදුන් කුසල විපාක තමයි ඇදිලෙන්නේ. මොකද වර්තමානයේ හැසිරෙන කුසලයේ තුල එහෙනම් සමානතරයේ කුසල නම් අතීත කර්ම වශයෙන් ඇදෙලෙන්නේත් ඔක්කොම කුසල විපාක. ඕකෙම අනිත් පැත්තක් තියෙනවා. සමානතරයේ අකුසල වුණොත් අතීතෙන් සියල්ල ඇදෙලෙන්නේ මොනවද? විපාක නොදුන්න අකුසල විපාක. ඒ නිසා වර්තමානයේ ධර්මයේ තුල හැසිරෙනවා නම් වර්තමානයේ කුසලයේ තුල හැසිරෙනවා නම් ධම්මෝහවේ රක්ඛති ධම්මචාරී. එයාවේ ධර්මයේ විසින් ආරක්ෂා කරනවා. එයාගේ ජීවිතයට එන්නේ සියල්ලම සැප විපාකයි. ඉතින් ඒ නිසා ඔන්න ඔය විදිහට මෙත් සිතත් වඩමින් දස කුසලෙන් වෙන් වෙලා සිත දමනය කරගනිමින් අවිජ්ජා තෘෂ්ණා නසමින් උතුම් බුද්ධ ශ්‍රාවකෙක් වශයෙන් ජීවත් වෙනවා නම් ඔබගේ සද්ද කෝසයෙන් දුක කියන වචනේ අවසන් වෙනවා, අතුරුදහන් වෙනවා, සැප කියන වචන විතරක් ඉතුරු වෙනවා. එහෙමයි සන්න. හිස් මුදුනේ ඔබ වහන්සේගේ දේශනාව පිළිගන්නවා ස්වාමීන් වහන්සේ. තව එකක් ස්වාමීන් වහන්සේ. මම දැක්ක ස්වාමීන් වහන්සේ අර මහත්යෙක් මුලින්ම කතා කරනකොට ඔබ වහන්සේගේ නිරාමිස පීතිය මං කියනවා ස්වාමීන් වහන්සේ මේ ධර්මය අහන බොහෝ පිරිසක් කුඹුර සකස් කරලා තියෙන ස්වාමීන් වහන්සේ ඔක්කොම පෝරු ගහලා වැට ගහලා ඔක්කොම කරලා තියෙන්නේ ඔබ වහන්සේගේ ධර්ම බීජය දාන්න ස්වාමීන් වහන්සේ ඔබගේ ඔබ වහන්සේගේ ධර්ම බීජය දෙන්න අපිට ස්වාමීන් වහන්සේ අපි ඒක ආරක්ෂා කරගෙන රැකගෙන පතු පරපුරට උරුම කරලා දෙනවා ස්වාමීන් වහන්සේ තාම සතුටුයි. ඒ බලාපොරොත්තු විදිහට මිශ්‍ර සාධනය වේවා. අපි හැකි තරම් මේ දහම් බීජය වපුරනවා. මේ නිසා අර කිව්වා වගේ කෙත් සුද්ධ කරගෙන කෙත් වපුරන්න බලාපොරොත්තුෙන් ඉන්නා සියලුම එයාර බෞද්ධ ශ්‍රාවක පින්වතුන්ට අපි අඩුවක් නැතුව දහම් බීජ සපයන සරුසාර අසන්නක් දහම් අසන්නක් අනාගතය ලබා ගන්න උන්ට ඒ අනුසාරයෙන් හැකියාව ලැබෙනවා. සුවපත් වේවා. තුන් නිවන පූර්ණ වේවා. සුඛී භව සුදීඝායු. තෙරුවන් සරණයි.